සත්ගුණය මුසුකොට දම්දිය පතුරවන සසුන්කෙත අස්වත්තන ජනනන්දන පින්කෙත ජනනන්දන ටීවී ඒතු ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත මහා ගුණ කඳරත් උතුම් ශ්‍රී සද්ධර්ම රත්නේ අනන්ත මහා ගුණ කඳරත් උතුම් අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නේ අනන්ත මහා ගුණ කඳරත් මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ උතුම් নমස්කාරය වේවා සාදු 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 විහාරස්ථානයේ වැඩ සිටින මාගේ ගුරුදේව උත්තම නම කියන්න අවසරයි ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හංවැල්ලේ සුමේධංකර නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ සහ ආරණ සේනාසනයේ වැඩ වාසය කරන්නා වූ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනි සුපුරුදු පරිදි ඔබ සියලු දෙනාම දැන් මේ සූදානම් සිටින්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝට විද්‍යාමාන කර වීදුවව දාලා වූ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න මේ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවණය කිරීමෙන් ජනිත වන්නා වූ සියලුම කුසල් සියලුම පින් උතුම් චතුරාර්ය සද්ධර්මය අවබෝධ කර ගැනීමටත් උතුම් නිවන් පූර්ණ කර ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වියත් නම් වහ වහ නිවන් පරිපූර්ණ කර ගැනීමටත් ලැබේවා කියන උතුම් අදිෂ්ඨානයේ නුක්තව සිල දෙනාම ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වන්න. පංචස්කන්ධය සහ උපාදාන ස්කන්ධය. සරලයි ගරු ගැඹීරයි. බුදුරජාන් වහන්සේ දාරුචීර මහරහතන් වහන්සේ දේශනා කරනවා දිත්තේ දිත්තමත්තං කියලා. ඒ සරලවම විස්තර කරෙත් දේශනා කරෙත් ඒ පංචස්කන්ධය ගැනම තමයි. ඒ වගේම මේක පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය විස්තර කරන්න යනකොට ඒක මහා සාගරය වගේ. විභජ්‍ය කළ බලද්දී ඉතාමත්ම දවසක් විතර නෙමෙයි ඊටත් වඩා වැඩි කාලයක් යයි මේක විස්තර කරන්න. හැබැයි මට අවබෝධ වෙලා තියෙන ආකාරයට මම ඔය ඇත්තුන්ගේ යහපත වෙනුවෙන් පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය විස්තර කරන්න. ඉස්සෙල්ලාම අපි බලමු පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. වචනේ අර්ථයේම තියෙනවා ස්කන්ධ පහක්. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය කියන ස්කන්ධ පහක එකතුවක් තමයි පංචස්කන්ධය කියන්නේ. ඇසට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ සහ මනසට සිතුවිලි වශයෙන් ගොඩනැගෙනා වූ ඒ සියලුම දේවල් පංචස්කන්ධයටම අදාළ කාරණාමයි. සාමාන්‍යයෙන් අපි හැමෝම ලෝකය නිර්මාණය කරගන්න නිසා ලෝකය ගොඩනගා ගන්නේ මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම හේවත් සිතුවිලි වශයෙන් තමයි ලෝකය ගොඩනගා ගන්න. මෙන්න මේ ලෝකය ගොඩනගා ගන්නකොට අජ්ජද්ද කය සහ බහිද්ද කය අතර සම්බන්ධයක් ගොඩනගන්නේ මෙන්න මේ පංචස්කන්ධය හරහා. සරලව කිව්වොත් මේ කන්ටැක්ට් එක ඇති වෙන්නේ පංචස්කන්ධය හරහා. පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ ඇසට දකින ඇසට රූප, කනට ශබ්ද, නහයට දඳ සුවඳ සහ දිවට රස, ඒ වගේම කයට ස්පර්ශ, මනසට ධම්ම සිතුවිලි හේවත් ඒ සියලු ඒ ආයතන හැමම ලබා ගන්න ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ඒ වගේම සිතුවිලි මේ හය හරහා ගන්නා තොරතුරුත් එක්ක අපි ආස්වාදේවත් චන්ද්‍රාගයෙන් බැඳෙනවද අන්න පංච උපාදානස්කන්ධයක් ගොඩනැගෙනවා. සරලවම විස්තර කරොත් පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධය මෙන්න මේ විපාකයත් එක්ක පෙනෙන ස්වභාවයක්. උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයට චන්ද්‍රාගයෙන් බැඳි වුණාට පස්සේ අන්න ගොඩනැගෙන ස්කන්ධ පහ. ඒ කියන්නේ පංච රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහක මෙන්න මේ චන්ද්‍රාගයෙන් බැඳීමෙන් ගොඩනැගෙන උපාදානස්කන්ධ ගොඩකට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
පංචස්කන්ධය නිරෝධ කරන්න බෑ. පංචස්කන්ධයත් එක්ක ගොඩනගෙන චන්දරාගය නිරෝධ කරන්න පුළුවන්. ඒ වගේම පංච උපාදානස්කන්ධය තියෙන චන්දරාගය දුරු කරන්න පුළුවන් කියලා. ගොඩක් ඇත්තෝ මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය මෙන්න මේ දෙක පටලවගෙන දහම යම්කිසි ආකාරයකට අවබෝධ කර ගැනීමට යම්කිසි දුෂ්කරතාවයක් ළඟා කරගෙන තියෙනවා මේ කාලෙත් ඒ කාලෙත් හැම කාලෙකම වගේ මෙන්න මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය යම් තාක් දුරට මෙමේ අවබෝධ කර ගැනීමේ යම්කිසි ගැටලුකාරී තත්වයක් තියෙනවා ඒක ඒ තරම් මේ සරලම සරල වගේ වුණාට මේ බුද්ධ ශාසනයේ තියෙන ගරුගාම්භීර ප්‍රශ්න වලින් එකක් තමයි මෙන්න මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය කියන්නේ සරල උදාහරණයක් ගත්තොත් පෙනෙන මලක් පෙනෙනවා කියන්නකෝ අන්න ඒ මලට පෙනෙන ස්වභාවය නැති කරන්න බෑ පෙනෙන ස්වභාවය පංචස්කන්ධයට අදාළ ස්වභාවයක් රූපය ඇස චක්කු විඥානය කියන මෙන්න මේ ධාතු තුන මේ එකතු වෙලා ගොඩනැගෙන මෙන්න මේ රූපයට අපි ආස්වාදය හෙවත් අපි බලන්න කැමැත්තක් ගොඩනගාගෙන අන්න බලන්න පටන් ගන්නකොටම අන්න ගොඩනැගෙනවා උපාදානස්කන්ධය යන්න ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය අතර ඒ කාලෙත් තිබුණා ස්වාමීන් වහන්සේලාට ගැටලුවක් පංචස්කන්ධය නිරෝධ කරන්න පුළුවන්ද පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්න පුළුවන්ද එහෙම නැත්නම් පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය කියන්නේ එකක්ද එහෙම නැත්නම් ඒක දෙකක්ද මොකක්ද මෙන්න මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය අතර වෙනස කුමක්ද කියන ප්‍රශ්න ගණනාවකට උත්තර හොයන්න ඒ කියන්නේ උත්තර යම්කිසි ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් පැන නැගිලා තියෙනවා මේ කාලෙත් ඒ කාලෙත් එහෙමයි. පින්වතුනි බුද්ධ ශාසනයේ හිටියා එක්තරා ගෘහපතියෙක් ඔබ කවුරුත් දන්න චිත්ත ගෘහපති අනාගාමී උතුමන් වහන්සේ කෙනෙක්. හරිම ප්‍රඥාවන්තයි. මෙන්න මේ චිත්ත ගෘහපතිගෙන් අහනවා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා කීප නමක් ගෘහපතිය මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය කියන්නේ එකක්ද දෙකක්ද මොකක්ද ඒ අතර තියෙන වෙනස කියලා. චිත්ත ගෘහපති විස්තර කරනවා හරි ලස්සන උදාහරණයක් අරගෙන හරි අපූර්වට ඒක විස්තර කරනවා. ස්වාමීන් වහන්ස කළු හරකෙකුයි සුදු හරකෙකුයි දෙන්නෙක් එක්කගෙන ආවිල්ලා ගස් දෙක බැඳලා පස්සේ ඒ හරක් දෙදෙනා එක ඒ කියන්නේ ගොම් බාණක් වෙනවද කියලා අහනවා ස්වාමීන් වහන්සේලාගෙන්. ගෘහපතිය එසේ වෙන්නේ නැහැ. එහෙනම් ඒ හරක් දෙන්නා අර දෙපළකට බැඳ කියලා හරක් බාණක් ගොම් බාණක් වෙන්නේ නැහැ. ඒ සුදු හරකයි කළු හරකයි දෙන්න එකට එකතු කළා යම්කිසි රැහැනකින් බැන්දොත් අන්න ඒ තුලින් ගොම් බාණක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ සුදු හරකයි කළු හරකයි දෙන්න උපමාවට ගන්නවා පංචස්කන්ධය කියන්නේ මේ සුදු හරකයි කළු හරකයි. ඒ දෙන්න වෙන් වෙන්නේ දිදි ගොම් බාණක් වෙන්නේ නැහැ. මෙන්න මේ එක රැහැනකින් බැන්දට පස්සේ එකතු කළා අන්න එතකොට ගොම් බාණක් වෙනවා. අන්න ඒක තමයි උපාදානස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ රැහැන විතරක් උපාදානස්කන්ධයට අයිති වෙන්නේ නැහැ. ගොන්දෙන්දත් එකතු කරලා රහණින් බැඳනහම තමයි උපාදානස්කන්ධය වෙන්නේ. මෙන්න උපාදානස්කන්ධයේ චන්දරාගය නිරෝධ කරනවා කියන්නේ සම්පූර්ණ ගොම්බාණ නැති වෙන එකක් නෙවෙයි. නිකන් බැලූ බැලමට ගොම්බාණ නැති වෙනවා වගේ එකක් තිබුණාට එතකොට වැරදියට තේරුම් ගන්න පුළුවන් හරක් දෙන්නත් නැති වෙනවද කියලා. සුදු හරකයි කළු හරකයි නැති වෙනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. හැබැයි සිද්ධ වෙන්නේ රහණින් එකතු කළා බඳින තාක්කල් ගොන්දෙන්දා අන්න එතකොට හරක් බාණක් වෙනවා. රැහැන හැබැයි බාණට අයිති වුණාට රැහැන නෙවෙයි බාණ කියන්නේ. හරක් දෙන්නත් බාණට අයිති වුණාට හරක් දෙන්න නෙවෙයි බාණ කියන්නේ. රැහැනින් එකතු කරආද හරක් දෙන්නන්න බාණක් සිද්ධ වෙනවා. හරක් බාණක් කියලා කියනවා. නැවත රැහැනින් අයින් කරාට පස්සේ අන්න හරක් දෙන්න වෙන් වෙන වශයෙන් ඉන්නවා. අන්න එතකොට හරක් බාණක් වෙන්නේ නැහැ. රැහැන කැඩුවද අන්න හරක් දෙන්න ඉතුරු වෙනවා බාණ අහෝසි වෙනවා. හරක් බාණ කියන වචනය සහ ඒ අදහස සහ ඒ සිද්ධිය එතනින් අයින් වෙලා යනවා. අන්න ඒ වගේම තමයි පංචස්කන්ධය නිරුද්ධ කරන්න බෑ. පංචස්කන්ධයට චන්දරාගයෙන් ගොඩනැගුණද ආස්වාදය මත ගොඩනගා ගන්නා චන්දරාගය මත අන්න පංච උපාදානස්කන්ධය ගොඩනැගෙනවා. අපි නිරෝධ කරන්න ඕන අන්න පංච උපාදානස්කන්ධයේ චන්දරාගයත් එහෙම නැත්නම් පංචස්කන්ධය තුලින් ගොඩනගෙන්නා වූ අපි හිතින් ගොඩනගන අන්න ආස්වාදය මත ගොඩනගන්නා වූ චන්දරාගයයි. ඒකයි බුද්ධ දේශනේ සඳහන් වෙන්නේ පංචස්කන්ධය අනිච්ච ලෙසත් පංච උපාදානස්කන්ධය අනිච්චානුපස්සනා ලෙසත් විදර්ශනා කරන්න කියලා. මම තවත් සරල උදාහරණයක් ගන්නම්. අපි හිතමු අද මේ වෙනකොට Apple company එකේ ඔයත් මේ කාලේ ගොඩක් කට්ටිය සාමාන්‍ය මේ ස්මාර්ට් දුරකථන වලට ආසයිනේ. Apple
අපි Apple කම් සමාගමෙන් හදපු අලුත්ම දුරකථනය අපි හිතමු දැන් හදලා ඉවරයි කියලා. තාම ඔබ ඔය ඇත්ත දන්නේ නැහැ. තාම දැකලත් නැහැ. ඔන්න ඉස්සෙල්ලාම ඔය දුරකථනය දකිනවා. දකින ස්වභාවය නතර කරන්න බෑ. ඇහැට දකින ස්වභාවය Apple දුරකථනය හොඳ අලුත්ම දුරකථනය අන්න දකිනවා. දකින ස්වභාවය අන්න පංචස්කන්ධය වශයෙන්ම හඳුන්වන්න පුළුවන්. ඒකේ ස්වභාවය මොකද්ද? උදා වෙලා වැය වෙලා යන ස්වභාවය. පෙනිලා නැති වෙලා යනවා. ඒක ධර්මතාවයක්. නතර කරන්න බෑ. හැබැයි පෙනෙන ස්වභාවයට ෂෝක් නියම දුරකථනයක් අන්න ඒක කොහොම හරි මම ගන්න ඕන කියන අදහසක් එනවා. ඒ අදහස ඇති කරන්නේ කවුද? තමන්ගේ හිත තුළින්මයි. ඒකට දෙවියන් වහන්සේවත් කියන්නේ නැහැ මේ ෆෝන් එක ගන්න කියලා. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාවිල කියන්නේ නැහැ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ආවිල කියන්නේත් නැහැ. එහෙම නැත්නම් තමන්ගේ වෙන කවුරුවත් කියන්නේ නැහැ. තමන්ගේ හිත තුලින්ම ගොඩනගනවා මෙන්න මේ දුරකථනය හරිම ෂෝක් නියමයි වටිනවා අන්න සාරයි අන්න ඒ ඔස්සේ ඒ වටිනාකම දෙන්නේම තමන්ගේ හිත තුලින්. මෙන්න මේකට කියනවා ආස්වාදය මත තමයි චන්දරාගය ගොඩනගන්නේ. ආස්වාදය ගොඩනගන්නේ මෙන්න මේ හිතින් මනෝමූලිකව. මනෝමූලිකව හිතින් ෆෝන් එකට හොඳයි කියලා අරගෙන දැන් මේක හොඳයි කියලා හදුවට විතරක් හිත එතනින් නතර වෙන්නේ නැහැ. ඒක ලබා ගැනීම උදෙසා අන්න අජ්ජත්ත කය තුලින් හටගෙන අන්න බහිද්ද කයත් එක්ක කන්ටැක්ට් වෙන්න අන්න බහිද්ද කයත් එක්ක මේක පිටින් ලබා ගන්නම ඕන. පිටින් ලබා ගැනීම උදෙසා දැන් පෙලීමක් ඇති කරනවා, අසහනයක් ඇති කරනවා, පීඩාවක් ඇති කරනවා, හැමතිස්සෙම මේක ගන්නම ඕන කියන අවශ්‍යතාවයක් එනවා. අන්න ඊට පස්සේ ඒ වෙනුවෙන් හිත යොදවන්න වෙනවා, වචන යොදවන්න වෙනවා, කය යොදන්න වෙනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා. වෙහෙසිලා කොහොම හරි සල්ලි හම්බ කරගෙන සල්ලි ටික යොදාගෙන මෙන්න ෆෝන් එක ගන්නවා. දැන් මේ ගත්ත ෆෝන් එක මොකද්ද? ගත්ත ෆෝන් එක අන්න මේ කාලේ තියෙන වටිනාම ෆෝන් එකක්. ඒ වටිනාකම තමන්ගේ හිත තුලින් ගොඩනගා ගත්ත මිසක් ඒ ෆෝන් එකේ වටිනාකමක් තියෙන හැබැයි ඒකට හිතින් හදාගත්තේ නැත්නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ හිතින් හදාගෙන ගත්ත ෆෝන් එක දැන් හදිසියේ ගත්ත වෙලාවෙම ඒ ෆෝන් එක බිම වැටුණොත් බිම වැටිලා කැඩුණා කියලා හිතන්නකෝ. එක සැරේට මහා දුකක් ඇති වෙනවා. ඒ වගේම අපි හිතමු ඒ ෆෝන් එකම තියෙන ඒ જાතියම ෆෝන් හතර පහක් තියෙනවා. ෂොප් එකට ගිහිල්ලා ගන්න වෙලාවම තව කෙනෙක් ඇවිල්ලා ඒ ෆෝන් එක ගන්න හැදුවා. ඒ ෆෝන් එක තව කෙනෙක් ගත්ත කියන්නේ හිතන්නකො නිකන් අපි උපකල්පනය කරමු ඔබතු ඔයත්තුන්ගේ තරහකාරයෙක් කියලා ෆෝන් එක ගත්තේ. අන්න ඒ ෆෝන් එක ගන්නකොට දරගෙන වැටුනොත් එහෙම අන්න ඔය ඒ තරහකාරයාගේ ෆෝන් එක වැටුණා කියලා ඔයත්තුන්ට හරිම සතුටුයි. ෆෝන් එක අයිතිය ලබා ගත්ත කෙනාට දුකයි. ෆෝන් එකේ ගැටලුවක්ද තියෙන්නේ? නෑ. හිතින් හදාගත්ත ගැටලුවක්. ෆෝන් එක වැටීම සිද්ධියක් නම් ඒ ෆෝන් එක අරබයා එක්කෙනෙක්ගේ හිතට සතුට එන්නත් තව කෙනෙක්ගේ හිතට දුකක් එන්නත් අන්න ප්‍රශ්නයක්. බාහිර ප්‍රශ්නයක් නෙමෙයි. හිතින් හදාගත්ත ප්‍රශ්නයක්ම තමයි තියෙන්නේ. බුද්ධ ශාසනය කියන්නේ ප්‍රශ්නයට උත්තරයක් හොයන එක නෙමෙයි. ප්‍රශ්නය හදාගන්නේ තමන්මයි. ප්‍රශ්නයට උත්තරයක් සෙවීම තවත් ප්‍රශ්නයක නිර්මාණයක්. බුද්ධ ශාසනය කියන්නේ ප්‍රශ්නය අයින් කිරීම. ඇයි? ප්‍රශ්නය හදාගන්නේ තමන්මයි. නැවතත් ෆෝන් එක අරගෙන මෙන්න මුල් කාලේ ෆෝන් එක ඉතාමත්ම පරිස්සම් කරනවා. මේකේ මේ රූප බලන්න සහ වටිනාකමක් දීලා ඒක මගේ කරගත්ත තැන ඉඳලා අන්න ඒක ආරක්ෂා කරන්න රකින්න හදනවා. ෆෝන් එකේ ස්වභාවය මොකද්ද? කැඩෙන, බිඳෙන, වෙනසෙන වස්තුවක්ම තමයි තමන්ගේ කරගත්තේ. කැඩෙන්න, බිඳෙන්න නොදී, වෙනසෙන්න නොදී තියාගන්න උත්සාහ කරනවා. කවදාවත් තියාගන්න පුළුවන්ද? දවසක කැඩිලා බිඳිලා වෙනසලා යනවාමයි. කැඩිලා බිඳිලා වෙනසෙන යන ස්වභාවය මෙන්න මේ ධර්මතාවය. මෙන්න මේකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. කැඩිලා බිඳිලා වෙනසෙන යන ස්වභාවය දුක්ඛ සත්‍යයක් වුණාට ඒකෙන් උපාදානය කරගත්තොත් ඒක තමන්ගේ කරගත්තොත් අන්න ඒක වටිනවා සාරයි කියලා හදාගෙන ඒක තමන්ගේ කරගත්තොත් තමයි දුක්ඛාර සත්‍යවත් අන්න ඒ තුලින් චන්දරාගය මත දුකක් ගොඩනගන්නේ. ෆෝන් එකක් කැඩිලා බිඳිලා යන එක දුක නම් උදාහරණයක් වශයෙන් කිව්වම අපි අනුරාධපුරයේ කෙනෙක් ඒ අලුත්ම ෆෝන් එක ගත්ත කියලා එක වගේම හත් දෙනෙක් ඉන්නවනේ. ඔයා වගේම කෙනෙක් අනුරාධපුරයේ තියෙනවා. අන්න ඒ ඇත්තගේ ෆෝන් එක ඒ අලුත්ම ෆෝන් එක අරගෙන ඒ ෆෝන් එක හොරෙක් හොරකම් කරගෙන ගිහින් ඒ ෆෝන් එක
කොහෙට හරි වැටිලා කැඩිලා බිඳිලා ගිහිල්ලා. ඒ ඇත්තට දුකයි. ඔබට කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍යයි. එතකොට ෆෝන් එක කැඩීම ෆෝන් එකේ යම් කිසි ප්‍රශ්නයක් තිබුණා නම් ෆෝන් එක අන්න කැඩිලා බිඳිලා යනකොට අන්න ඒ ඇත්තටත් දුක නම් ඔයත් උන්ටත් දුක හැදෙන්න ඕන. එහෙම එකක් නැහැ. දුක්ඛ සත්‍ය තිබුච්ච බලියට දුක්ඛ ආර සත්‍යවත් හිතට දුක දැනෙන්නේ නැහැ. කැඩිලා බිඳිලා වෙනසලා ගියා පලියට හිතට දුක වැටෙන්නේ නැහැ. කැඩිලා බිඳිලා වෙනසෙන දෙයක් තමන්ගේ කරගත්තොත් තමයි අන්න තමන්ට දුක උරුම වෙන්නේ. දවසක තමන්ගේ කරගත්ත තැන ඉඳලා ෆෝන් එක සල්ලි දීලා ෆෝන් එකට සල්ලි දීලා නේ ෆෝන් එකට ෆෝන් එක දැක්ක එකට අන්න ඒක ෂෝක් සැපයි සාරයි නියමයි ඒක මගේ කරගන්න ඕන කියලා චේතනාව පහළ කරගත්ත තැන ඉඳලා අන්න දුක පටන් ගන්නවා. ඇයි පෙලෙනවා. එහෙම නැත්නම් පීඩනයක් ඇති වෙනවා. ඒක මගේ කරගන්න ඕනේ කියලා ඒ සම්බන්ධම මනෝ කර්ම කාය කර්ම වචී කර්ම කළා. ඒක මගේ කරගන්නවා. ඊට පස්සේ මගේ කරගන්නේ මොකද්ද? කැඩෙන බිඳෙන වෙනසෙන දෙයක්. කැඩෙන බිඳෙන වෙනසෙන දෙයකට වටිනාකමක් දීලා ඒක කැඩෙන්න නොදී බිඳෙන්න නොදී වෙනසෙන්න නොදී තියාගන්න පුළුවන්ද? කවදාවත් තියාගන්න බෑ. හැබැයි මේ ආශ්වාදන ඇති මරුගුලේ මේ ආශ්වාදය ගොඩනගාගත්ත සත්‍යය හිතනවා මේකේ තමයි සතුටක් තියෙන්නේ. මේක නිසා තමයි මට සතුටක් උරුම වෙන්නේ. ඒක නිසා මේක මම රකින්න ඕනේ කියලා කැඩෙන්න බිඳෙන්න වෙනසෙන්න නොදී කොහොම හරි මේක රකින්නවා. අන්තිමට වෙන්නේ වෙහෙසකර තත්ත්වයක්ම තමයි. ඒකයි බුදුහාමුදුරු දාරුචීර මහරහතන් වහන්සේ සරලව කිව්වේ දිත්තේ දිත්ත මත්තන්. දැක්කොත් දැක්කව පමණයි. සුතේ සුත මත්තන්. ඇහුනොත් ඇහුනා පමණයි. නාසයට ගඳ සුවඳ දැනුණා දැනුණා පමණයි. දිවට රසයක් දැනුණා දැනුණා පමණයි. කායට ස්පර්ශයක් දැනුණා දැනුණා පමණයි. මනසට සිතුවිල්ලක් හටගත්තා පමණයි. අන්න ඒවා පංචස්කන්ධයට අදාළ කාරණා. මේවා මේකට කියනවා විපාක ස්කන්ධය. විපාකයක් වශයෙන් තමයි වෙන්නේ. පෙර අවිද්‍යාව තුලින් ගොඩනගපු එකක්. හැබැයි පෙර අවිද්‍යාවෙන් හදපු ඵලයක්. ඵලය ඵලයක් විදියටම ඇති වෙලා නැති වෙලා යනවා. අන්නේ ඵලයට නැවත හේතු සකස් කරනවා. හේතු ගොඩනගන්නේ කොහෙන්ද? ආශ්වාදය මූලික කරගෙන තමයි හේතු ගොඩනගන්නේ. හේතු ටික කියනවා ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියලා. ඒ හයම එකතු කරගන්නේ මෙන්න මේ ආශ්වාදය නැමති මෝහය පදනම් කරගෙන. මෝහය පදනම් කරගෙන රාගය ඇති වෙනවා. රාගයට සාපේක්ෂව දේශය හට ගන්නවා. රාගයේ අනිත්වේශය තමයි ද්විවේශය. මෙන්න මේ විදිහට තමයි මෝහය පදනම් වෙන මෝහ රාග මෝහදේශ වශයෙන් ගොඩනගන්නේ. බුද්ධ ශාසනයේ අවිද්‍යාව කියලා විස්තර කරනවා බුදුරජාන් වහන්සේ. සරියුත් මහරහතන් විස්තර කරනවා ස්පර්ශ ආයතන 6 උදයංගම අත්තංගම ආස්වාද ආදීන නිස්සාරණය නොදන්නා අසුතුතවත් පුතග්ජනාට මේ ධම නොතේරේ. උදයංගම අත්තංගම උදා වුණා වැය වුණා. ඇහැට පෙනෙන රූපය උදා වෙලා වැය වෙලා යනවා. ඇහැට පෙනෙන රූපය කියන්නේ පංචස්කන්ධයට අදාළ කාරණාව. පංචස්කන්ධයේ ස්වභාවය මොකද්ද? උදා වෙලා වැය වෙලා යනවා. එහෙම නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ කැඩිලා බිඳිලා වෙනසිලා යනවා. දැක්ක රූපයක් එහෙම තැනම හිතලා තියෙන්නේ නැහනේ. ඒක නිරුද්ධ වෙලා යනවා. මේ අවස්ථාවේ ඔය ඇත්තොන්ගෙන් ඇහුවොත් බලපු රූප ටික පෙන්වන්නකෝ. අහපු ශබ්ද ටික පෙන්වන්නකෝ. විඳපු පහස ගඳ සුවඳ එහෙම නැත්නම් රස එහෙම නැත්නම් හිතපු සිතුවිලි පෙන්වන්නකෝ. නැහැ. උදා වෙලා වැය වෙලා ගිහිල්ලා ඉවරයි. උදයන්ගම අත්තන් මුදා වුණා වැය වුණා. උදා වෙලා වැය වෙලා යන එකට හිතින් ආස්වාදය හදලා අන්න ගොඩනගනවා. ආස්වාදයේ ආදීනව තමයි ආස්වාදයක් ගොඩනගා ගත්ත ගමන් මේකේ ආදීනවයක් තියෙන. හැබැයි මේ පුහුදුන් සත්‍යය දන්නේ නැහැ මේකේ ආදීනවය. ආස්වාදය සැපයි සාරයි කියලා හිතාගෙනම තමයි අර උදාහරණයක් වශයෙන් ගත්ත ෆෝන් එකට දැක්ක ෆෝන් එකට හැදුවා හොඳයි සාරයි කියලා. එතන ඉඳලා ඒක ලබා ගන්න ඕන වුණා. පෙලීමක් 10ක් පීඩනයක් ඇති වෙනන්න එතන ඉඳලා. ඊට පස්සේ එතනින් හැදෙන්නේ සිත හැමදෙස්සෙම ඕන කියලා බල කරනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. වෙහෙසිලා ඒක ලබා ගන්නවා. ලබාගෙන ඉවර ඒක රකින්න වෙනවා. හොඳ වැඩක්ද පින්නතුනි? ගොම් වැඩක්ද? සාර දෙයක්ද? අසාර දෙයක්ද? අනිසි දෙයක්ද? නිසි දෙයක්ද? හැමදෙස්සෙම මෙන්න මේ ස්වභාවයත් එක්ක තමයි අපි මේ දුවන්නේ. අන්තිමට ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. පැරන්නු නිකමට නෙමෙයි මේ කතාව කියලා තියෙන්නේ. පැරන්නු දැනගෙන ඉඳී හරියට ධර්ම කරුණු ටික අපි ඒක විහිළුවකට වගේ ඔය කියාගෙන යනවා නේද? අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ සැපයි සාරයි කියලා ඉන්නේ ගමනේ කිසි හරයක් නැහැ. ඒක විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරන්න නම් අනිවාර්යයෙන්ම කල්ලාණ මිත්‍ර සම්පත්තියත් එක්ක ධර්ම ශ්‍රවණය කළා, ඒක යෝනිසෝ මනසාර කළා, ඒක තමන් අවබෝධ කරගෙන අන්න ඒ ගමන යන්න ඕන.
ඒකට කියනවා ඉස්සෙල්ලාම දැනගන්නවා දස්සනේන පහතබ්බ කියලා විස්තර කරන්නෙත් අන්න ඒ තුලින් ඊට පස්සේ දැනගත්ත කරුණ ඊට පස්සේ දැනගත්ත දේ අන්න ප්‍රායෝගිකව දාගෙන භාවනා පහතබ්බා කරේට ඒක සම්පූර්ණයෙන්ම ඒක ගිහිල්ලා විදර්ශනා කරලා ප්‍රහාණය කරනවා සංයෝධ ධර්ම 10ක් එක්ක දස සංයෝධ ධර්ම වල විස්තර කරන්නෙත් සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනම තුන විස්තර කරන්නේ මෙන්න මේ දස්සනේන පහතබ්බ වලින් ප්‍රහාණය වෙන කාරණා තුනක් සංයෝධ ධර්ම තුනක් ඊට පස්සේ භාවනා පහතබ්බ තුල කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන සංයෝධ ධර්ම හතක් ප්‍රහාණය වෙනවා සතර සත්‍යපට්ඨානය තුලිනුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය තුලින් දේශනා කරන්නේ ওই කාරණාවම කාය අනුපස්සනාව වේදනා අනුපස්සනාව චිත්ත අනුපස්සනාව ධම්මා අනුපස්සනාව විදිහට නැවතත් මම උදාහරණ දෙන්නම් මෙන්න මේ ෆෝන් එකේම උදාහරණයක් අරගෙන තමන් දාගන්න තමන් මේ ජීවිත කාලෙම කරේ මොනවද වැඩපිළිවෙල කියලා උදේ පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කරා සෙල්ලම් කළ බැලුව සතුටක් හොයන්න ඊට පස්සේ ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ගත්තා ඉගෙනගෙන බැලුව සතුටක් හොයන්න ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ගියා විශ්වවිද්‍යාල ගිහිල්ලා බැලුව සතුටක් හොයන්න ඊට පස්සේ රැකියා කරා ඊට පස්සේ සල්ලි හෙව්වා මෙහෙ හරි නැත්නම් පිටරටවල්වල ගියා පිටරටවල්වල ගිහිල්ලා මුදල් හෙව්වා ඊට පස්සේ යාන වාහන ගත්තා ගෙවල් දොරවල් ඇදුවා කසාද බැන්දා දරුවෝ ඇදුවා මේ ඔක්කොම කරන්නේ මොකක් හේතුවෙන්ද තමන්ගේ හිත පිනවන්න පින්වතුනි තේරුම් ගන්න මෙන්න මේ හිත තුල ඉන්න මායාගේ නියෝජිතය තමයි මේ තුච්ච හිත මේ හිත කැමති නැහැ නිවන් අවබෝධ කරගන්න මේ හිත කැමැතිම ආශ්වාද පස්සේ ගිහිල්ලා හැමතිස්සෙම විඳින්නමයි. ඒකයි බුදුරජාන් වහන්සේ කිව්වා ආශ්වාදය නැමැති මර උගුල කියලා. පින්නොතේ හැමතිස්සෙම අපි සතුටක් අරබයාමයි වැඩ කරන්නේ. කවුරු හරි කිව්වොත් ලිඳේ පණින්න කියලා ලිඳේ පණින්නේ නැහැ නේ. වස බෝතලයක් බොන්න කියලා වස බෝතලයක් බොන්නේ කිව්වොත් එහෙම කරන්නේ නැහැ නේ. අන්න ලෞකික ප්‍රඥාවක් යම් කිසි ආකාරයකට තියෙනවා. උත්සාහ වීර අවශ්‍යමයි මේ නිවන් අවබෝධ කරගන්න. උත්සාහ වීර මත මං හැමතිස්සෙම කියන කාරණයක් තමයි උත්සාහ වීර මත නිවනට යන්නත් පුළුවන් උත්සාහ වීර මත නිරයට යන්නත් පුළුවන් උත්සාහ වීර මත ලෝකයේ ලොකුම පොහසතා වෙන්නත් පුළුවන් උත්සාහ වීර මත ලෝකයේ ලොකුම දුප්පතා වෙන්නත් පුළුවන් පින්නතුනි උත්සාහ වීර කළ යුතුමයි ඒක බුදුරජාන් වහන්සේ කිව්වේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා සතර එර්ධිපාද වඩන්න කියලා කැමැත්තක් තියෙන්න ඕන ඡන්දය සිත යොදවන්න ඕන ඊට පස්සේ වීර කරන්න ඕන විමර්ශනය කරන්න ඕන නැවතත් අර උදාහරණයක් දාලා බලන්න ෆෝන් එක දැක්කා දැක්ක එකට ෆෝන් එක දැක්ක තැනින්ම ඒකේ අසාරත්වය මෙනෙහි කරා නම් අන්න ෆෝන් එකක් ලබා ගන්නකොට ලබා ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ දකින්නවා කියන්නේ පංචස්කන්ධයට අදාළ කාරණාවක් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය සහ විඥානස්කන්ධ කියන මේ ස්කන්ධ පොදි පහම එකතු වෙලා තමයි මෙන්න මේ ඇට රූපය ඇස චක්කු විඥාන වශයෙන් අපිට රූපයක් පෙනෙන්නේ මෙන්න මේ රූපයේ පෙනීම තමයි අපිට හැදිලා තියෙන මනුස්ස ඇහක් දේවතල ඇහකුත් නෙමෙයි තිරිසන්තලයේ ඇහකුත් නෙමෙයි විපාකයක් වශයෙන් අපිට මනුස්ස භවයක් ලැබිලා තියෙනවා අන්න මනුස්ස භවයට අදාළ රේන්ජ් එකේ අදාල් සීමාව තුළ අපිට පෙනීමක් ඇති වෙනවා ඒ පෙනීම පෙර අවිද්‍යාවෙන් හදපු ඵලයක හේතුව හදපු ඵලයක ප්‍රතිඵලයක් පෙනීම නිරුද්ධ කරන්න බෑ පෙනීමට හදන අන්න චන්දරාගය නිරෝධ කරන්න පුළුවන් ඒ චන්දරාගය නිරෝධ කරන්නේ කොහොමද චන්දරාගය ගොඩනගෙන තැනම අන්න උත්සාහ කරන්න ඕන අනිච්ච දුක්ඛ අනත්ත අනිච්ච කියන්නේ මොකද්ද කැමැති ස්ටේ වෙන්නේ නැහැ කැමැතිසේ නැහැ මොන කැමැත්තද සම්පූර්ණ ආශාද කැමැත්ත ආශාදය ගොඩනගන්නේ හිත තුලින් තමන්ගේ මනෝමූලික හිත තුලින් ආශාදය ගොඩනගාගෙන බාහිරින් ලබා ගන්න යනවා කවදා ලබා ගන්න පුළුවන්ද පින්වතුනි බෑ ඊට පස්සේ ලබාගත් දේ අනිවාර්යෙන් කැඩෙන බිඳෙන වෙනසෙන දෙයකට මේ ආශාදය හැදුවේ කැඩෙන බිඳෙන වෙනසෙන දේ තමන්ගේ කරගන්න ගිහිල්ලා තමන්ගේ කරගත්තට පස්සේ ඊට පස්සේ ඒකත් රකින්න වෙනවා කැඩෙන්න නොදී බිඳින්න නොදී වෙනසෙන්න නොදී කැමැතිසේ පවත්වන්නත් බෑ. තමන් අදපු ආශාද කැමැත්තත් කැමැතිසේ පවත්වන්න බෑ. තමන්ගේ හිතවත් මෙච්චර කල් තමන්ට හොඳටම ෂුවර් තමන්ත් එක්කම හිටිය සිතවත් කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක් තියෙන්නේ. පුළුවන් නම් අරහම් බුදු ගුණ බලයෙන් විනාඩි 5ක් හිත පිටුවල බලන්නකෝ. ඉන්න පුළුවන්ද කියලා? ඉන්න බෑ. මාවත් මතක් වෙයි. ඒකයි ස්වභාවය. කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක කැමැතිසේ පවත්වන්න ගිහිල්ලා අන්තිමද හති වැටිච්ච ජීවිතයක්ම ඉතුරු වෙන්නේ.
ඒකයි බුදුහාමුදුරුගේ පංචස්කන්ධය නිරුද්ධ කරන්න බෑ පංච උපා පංචස්කන්ධයත් එක්ක ගොඩ නැගෙන චන්දරාගය නිරුද්ධ කරන්න පුළුවන් පංචස්කන්ධයට ගොඩ නැගෙන කියන්නේ පෙනීමකට අපි හදනවා ආසාවක් කැමැත්තක් ඒ තුල අපිට බලන්න ඕන වෙනවා පෙනෙනවා කියන්නේම සංසිද්ධිය බලනවා කියන්නේ සංකාර වැඩපිළිවෙල කාය සංකාර මනෝ සංකාර වචී සංකාර මේ සංකාර වැඩපිළිවෙලම අසාරයි අනිසි කිසි හරයක් නැහැ අට්ටි යති හරයති ජිගුජ්ජති මිරිඟුවක වතුර හොයන වගේ වැඩ. මේක ගෝචර වෙන්නේ පින්වතුනි වේදනා චෛතසිකේ නෙමෙයි ප්‍රඥා චෛතසිකේට. මේ ගොඩක් ඇත්ත වේදනා චෛතසිකෙන් තමයි මේක මේ දුක කියන එක එහෙම නැත්නම් ගොඩ නගා ඒ හිතන්නේ යන්නේ. මේක ප්‍රඥා චෛතසිකේට ගොඩ ගෝචර වෙන දහමක් ධර්මතාවය. පින්වතුනි මාළුවා ඇමට ගහන්නේ ඇම තුල මේ පණුවෙක් ගහලා පණුව දඟලනකොට පණුව ඇතුලේ ඉන්න ඇම දැකලා නෙමෙයි. පණුවට තියෙන ගුජිගමට ආහාර රුචියට හැබැයි ඕක ඇතුලේ අමක් තියෙයි කියලා මාළුවා දන්නේ නැහැ. හැබැයි ප්‍රඥාවත් එක් මාළුවට කිව්වොත් එහෙම ඕක ඇතුලේ අමක් තියෙනවා කන්න එපා යන්න කියලා. මාළුවා ඒ කියන්නේ කොහොමත් කාලෙ මරුණත් එකයි නිකන් හිටියත් මැරෙනවනේ. එහෙමයි මේ පුතු පුදුන් පුදග්ජනයා මෙන්න මේ විදිහට හිතන්නේ. හැබැයි අර ප්‍රඥාවන්තය බලනවා මෙන්න මේ මාළුවා අර කියන දේ අහන්නේ නැතුව අන්න අර ගොදුරට තියෙන කෑදරකමට ගිජුකමට එහෙමනම් අසහනයක් පෙලීමක් හදාගෙන අන්න ඒ පණුවට තියෙන කෑදරකමට මෙන්න මේක ගිලිනවා. ගිලිලා පස්සේ තමයි තේරෙන්නේ මෙන්න මේ මරණයටපත් වෙනකොට පුදුමාකාර දාහයක් පීඩාවක් ශෝකයක් ඇති වෙනවා කියලා. අන්න ඒක නිසා ප්‍රඥාවෙනුයි දකින්නේ ප්‍රඥාවෙන් දකින්කොට අන්න ඒකෙන් ඈත් වෙලා සම්පූර්ණයෙන්ම නිස්සරණ වෙනවා. ඒ කියන්නේ ආශ්වාදයේ ආදීන තේරුම් ගන්න නම් අන්න ආශ්වාදය කියන්නේ මොකද්ද කියලා දැනගන්නත් ඕන. ඒකේ ආදීනව කියන්නේ දැනගන්න ඕන. ඒක නිස් ආදීනව මෙනෙහි කරන ඕන නිස්සරණය සිද්ධ වෙනවා. එතකොට මහා දාහයත් පීඩාවකින් ගැලවිලා අන්න නිරපේක්ෂ සතුටක් තමන්ගේ හිත තුල ඇති වෙනවා ගොඩ නැගෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි සාපේක්ෂ සතුටක් පස්සේ යනවට වඩා අපි යන්නේම සතුටක් හොයාගෙන සාපේක්ෂ සතුට පස්සේ ගිහිල්ලා අන්තිමට උරුම වෙන්නේම දාහයක් පෙලීමක් අසහනයක් පීඩාවක්. අන්න ඒකේ ආදීනව මෙනෙහි කළා අන්න සම්පූර්ණ ගොඩනගන ක්‍රියාවලිය නැවැත්තුවට පස්සේ නවත්තමින් යනකොට පුදුමාකාර සහනයක් ඇති වෙනවා. ඒකට කියනවා ලෞකික විවේකය, චිත්ත විවේකය සහ උපදී විවේකය. අපි සාමාන්‍ය අපි මේ රස්සාවල් කරද්දී අපි මොන හරි වැඩපිළිවෙලක් කරද්දී ඔය ඇත්තෝ මුදල් පස්සේ යනවා රස්සාව කරනවා. අන්න වීකෙන්ඩ් එකට චේන්ජ් එකක් වන්නේ මේ කරන වැඩපිළිවෙල වල යම්කිසි අසහනයක් පීඩාවක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ අසහනෙන් පීඩාවෙන් අයින් වෙන්න අන්න විවේකයක් වෙනවා. ඒකට චේන්ජ් එකක් වෙනවා. ඒක තමයි ලෞකික විවේකය කියන්නේ. ඒ කියන්නේ කරන වැඩපිළි නතර කිරීම තුල ඔයත්තොන්ට තේරෙනවා ඇති යම්කිසි සහනයක්, යම්කිසි සතුටක්, යම්කිසි පෙළීමකින් නිදහස් වීමක් ඇති වෙනවා කියලා. අන්න මේ සිතේ ක්‍රියන කරන ක්‍රියාවලියත් මහා ඒ සිතට තේරෙන්නේ නැහැ මේ ආශාවද පස්සේ යන නිසා. හැබැයි ඒක දැනගෙන මේක නතර කරනකොට පුදුමාකාර විවේකයක් ඇති වෙනවා. මේ සිත විසින් මනෝ සංකාර ගොඩනගන පිළිවෙලම මේ හිතන ක්‍රියාවලියත් මහා ලොකු දායක්, මහා ලොකු ක්‍රියාවලියක්. ඒක නතර කරනකොට තමයි තේරෙන්නේ පුදුමාකාර දායකකින් නිදහස් වෙනවා කියලා. අන්න ඒකට කියන චිත්ත විවේකය කියන උපදි විවේකය කියන්නේ රහතන් වහන්සේලා සමුච්ඡේදන වශයෙන් ප්‍රහාණය කරපු උතුමන් වහන්සේලා විඳින සතුට. මේක මහා සුන්දර දහමක් පින්වතුනි. හරියට දැනගෙන හරි සරලයි ගරුගාම්භීරයි. සුනීත මහරහතන් වහන්සේටත් තේරෙන දහමක්. අවුරුදු 7ට තේරෙන දහමක්. සුනීත මහරහතන් වහන්සේත්, සෝපාක මහරහතන් වහන්සේත්, රාහුල මහරහතන් වහන්සේත් ලෝකීය පිළිබඳව නම් මහා ලොකුවට ඔය ඇත්තෝ තරම් දන්නේ නැතුව ඇති. හැබැයි පටිච්ච සමුප්පාදය හරියටම දැනගත්තා. උන්වහන්සේ දැනගෙන හරියට මේ ක්‍රියාවලිය කළා, හරියටම නිරුද්ධ කළා, මහා සතුටක් අත් කරගත්තා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ නිවන් සපක් පින්වතුනි. සක්විති රජකමත් ලැබෙන්න තියෙච්ච සක්විති රජකමෙත් හරයක් නැහැ කියලා සක්විති රජකමෙන් නැති සතුටක් අන්න සක්විති රජකමත් අලුගු තියලා නිවෙන සැනසෙන දහමක් පිළිබඳව දේශනා කරේ. නිවන් සපක්. අපි හොයන්නේ සතුටක්. අපි සාපේක්ෂ සතුටක් පස්සේ ගිහිල්ලා අපි හතිවැටිච්ච ජීවිතයක් උරුම කරගන්නවා. අපි සීල ආචිල කරෙත් ওই වැඩපිළිවෙල තමයි. අපි මුතුන් මිත්තොත් ওই වැඩපිළිවෙල තමයි. කෝ දැන් ඒ ඇත්තෝ? නෑනේ. ඔය ඇත්තොන්ටත් ඕකම තමයි. ප්‍රඥා ගෝචර හිතන්න පින්වතුනි අනිවාර්යෙන්ම තනියෙන් ඇවිල්ලා තනියෙන් යන ගමනක් නම් තියෙන්නේ අතරමඟදී තාවකාලික සතුට වඩා සදාකාලික විමුක්තිය උතුම්. එහෙම හිතනකොට මෙන්න මේ ගෞතම අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ ස්වයං ඥානින් අවබෝධ කරගෙන නිවන සැනසෙල දහමක් දේශනා කළා මෙන්න මේ පවතින කාලයක්. මහ දුර්ලභ විපාකයක්. පුළුවන් තරම් උත්සාහ වීර ගන්න පින්නතුනි මෙන්න මේ ගමන කෙලවර කරගන්න.
පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය. නැවතත් මම සාරාංශගත කරලා කිව්වොත් පංචස්කන්ධය කියන්නේ මෙන්න මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහක එකතුව පංචස්කන්ධය කියන්නේම විපාකයක්. අන්න ඇහැට පෙනෙන ස්වභාවය, කනට දැනෙන ස්වභාවය, ඇහෙන ස්වභාවය, නාසයට ගඳ සුවඳ දැනෙන ස්වභාවය, දිවට රස, එහෙම කයට ස්පර්ශය සහ මනසට සිතුලි වශයෙන් ඇති වෙන ස්වභාවය තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ ආයතන හයෙන් ලබා ගන්න මෙන්න මේ ලෝකයේ ගන්න තොරතුරුත් එක්ක අපි බැඳෙන ස්වභාවය. පංචස්කන්ධයට චන්දරාගයෙන් එමත් ආශාදිය මත ගොඩනගෙන චන්දරාගය මත අන්න පංච උපාදානස්කන්ධය ගොඩනගෙනවා. පංචස්කන්ධයේ පංචස්කන්ධය නිරෝධ කරන්න බෑ. පංචස්කන්ධයත් එක්ක ගොඩනගෙන චන්දරාගය නිරෝධ කරන්න ඕන. චන්දරාගයෙන් ගොඩනගිත් උපාදානස්කන්ධය තුල අනිච්චානුපස්සනා කරද්දී අන්න ඒ තුල නිරෝධ වෙන්නේ චන්දරාගය. ඒත් නැවතත් ඉතුරු වෙන්නේ පංචස්කන්ධයම. තව උදාහරණයක් වශයෙන් කේක් කෑල්ලක් ගත්තොත් එහෙම මෙන්න මේ කේක් කෑල්ලට අයිසින් තරුවට පස්සේ අයිසින් කේක් කෑල්ලක් කියනවා. නැවත අයිසින් ටික අයින් කරාට පස්සේ නැවතත් කේක් කෑල්ලමයි වෙන්නේ. අන්න ඒ වගේම උදාහරණයක් තමයි මෙන්න මේ පංචස්කන්ධය සහ උපාදානස්කන්ධය අතර සරල විග්‍රහ කරොත් මෙන්න මේ ටිකක් දැනගෙන අපි කොහොම හරි අදිෂ්ඨානය කරගමු මෙන්න මේ කුණු සසරෙන් එතෙර වෙලා මෙන්න මේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කර දහම අවබෝධ කරගෙන නිවන් සුවය ලබා ගන්න. මේ උතුම් ශ්‍රී සද්ධර්මත්වය ශ්‍රවණය කිරීමෙන් යම් තාක් ජනිත වූ කුසල් ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කර ගැනීමටත් උතුම් නිවන් පූර්ණ කර ගැනීමට ලැබෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිවණින් නිමෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වේවා.